අපි 10 පොත පටන් ගත්තේ කතා කර කර හිටියේ 10 එක ජීවයේ රසායනික පදනම කියන එක. ඒතර පෝෂ්‍ය පදාර්ථ තුනයි, ඒ කියන්නේ කාබෝහයිඩ්‍රේට්, ප්‍රෝටීන, ලිපිඩ් සහ ජීවය තව මොනවාගෙන්ද හැදිලා තියෙනවා කියන්නේ. තව එක જાතියක් කිව්වා. මොනවද එක જાතිය? නියුක්ලෙයික් අම්ල. හැබැයි මොනවද කියලා දුන්නේ. අපි කාබෝහයිඩ්‍රේට් තමයි කතා කර කර හිටියේ. එතන කාබෝහයිඩ්‍රේට් අපි ගොඩවල් තුනකට බෙදුවා. මොනවද ගොඩවල් තුන? මොනෝසැකරයිඩ්, ඩයිසැකරයිඩ්, පොලිසැකරයිඩ් කියලා. ඊට පස්සේ මෙතෙන්ට ජාති තුනක් ලියුවා. මොනවද තුන? මොනවද මෙතෙන් ලියුම් ජාති තුන? ග්ලූකෝස්, ෆ්‍රුක්ටෝස්, ගැලක්ටෝස්. මෙතෙන්ට ලිව්වා ග්ලූකෝස්, ෆ්‍රුක්ටෝස්. ආයි මොකද ලිව්වේ? ලැක්ටෝස් කියලා ලිව්වා. ලැක්ටෝස්. අපි ග්ලැක්ටෝස් වෙනකම් මේ ටික කතා කරලා ඉවරයි. පරීක්ෂණය කරානේ ග්ලූකෝස් හඳුනා ගැනීමේ පරීක්ෂණේ මතකද? එතකොට මොකද ග්ලූකෝස් හඳුනා ගැනීමේ පරීක්ෂණේ? විභාගයට අහනවායි. ග්ලූකෝස් ජලීය ද්‍රාවණයට බෙනිඩික්ට් ද්‍රාවණයකට ද්‍රාවණය එකතු කොට මොකක් කරන්න ඕනේද? රත් කර සාප කරන්න ඕනේ. අතේ තිය අම්මා රත් කරේ වැඩි රත් දෙයක් රත් වෙන්න. ඊට පස්සේ මොකද වෙනවාගේ ගඩොල් රතු පාට අවක්ෂේපයක් සෑද. එදා අපිට අවක්ෂේපය බලාගන්න බැරිව දැන් පේනවා ගඩියට වන්දි දාලා තියෙනවා. ලා පාට වෙලා ලා පාට වෙලා අඩියට මණ්ඩි බහලා තියෙනවා පේනවද? ඔව් ටීචර්. බහලා තියෙනවද? මේ කියන්නේ ගඩොල් සතු පාට අවක්ෂේපයක් හැදෙනවා. හරි දැක්කද? අඩියට මණ්ඩි බහලාද? අන්න ඒක තමයි පරීක්ෂණය. එතකොට ග්ලූකෝස් හඳුනා ගැනීමේ පරීක්ෂණේ හරි ඒක අපි ඉවර කරා. ඊළඟට අපි දැන් අද කතා කරන්න මොනවද? ඩයිසැකරයිඩ්. මොනවද ඩයිසැකරයිඩ් තුන? මොනවද? ඩයිසැකරයිඩ් තුනකුත් කියලා තියෙනවා. සුක්‍රෝස්. ආයි මොනවද? මොල්ටෝස්. මොල්ටෝස් තව එකක් ලැක්ටෝස්. එතකොට අද මේ කතා කරන්න හදන්නේ සුක්‍රෝස්, මොල්ටෝස්, ලැක්ටෝස් ගැන. එහෙනම් අපේ මාතෘකාව මොකද්ද? ඩයි සැකරයිඩ්. දැන් මාතෘකාව ලියන ඩයි සැකරයිඩ් කියලා ලියන්න උදාහරණ සුක්‍රෝස්, මොල්ටෝස්, ලැක්ටෝස් කියලා ලියන්න. මාතෘකාව ලියන්න ඩයිසැකරයිඩ් කියලා. මේවා ඔයගොල්ලෝ ලියන්න ඕනේ නැහැ, මේවා ලියලායි තියෙන්නේ. දැන් අපි ලියන්නේ ඩයිසැකරයිඩ් කියන්නේ මොනවද? සුක්‍රෝස්, මොල්ටෝස්, ලැක්ටෝස්. හරි, ලියා ගන්න ලස්සන අකුරින්. 2023ට ඕනේ, 2024ට ඕනේ. ලියන්න බැරි 2025 ඉතින් බැරි විතර වෙයිද දන්නේ නැහැ. ඒ හින්දා හොඳට පාඩම් කරන්න ලියා ගන්න දෙයක් ඕලෙවල් මේ ඕලෙවල්. ඒ නිසා ලස්සනට පැහැදිලිව හොඳට ලියා ගන්න.
තුනයි සුක්‍රෝස් මෝල්ටෝස් සහ ලැක්ටෝස් දැන් අපි ආපහු ලියනවා සුක්‍රෝස් කියලා ආපහු මාතෘකාව ලියා ගන්න සුක්‍රෝස් කියලා එතකොට අපේ මාතෘකාව සුක්‍රෝස් ඩයිසැකරයිඩ් කියලා ලිව්වා ඩයිසැකරයිඩ් වල සුක්‍රෝස් මේක අපි අවසන් කරා මොනෝසැකරයිඩ් අපි දැන් මෙන්න මෙතන ඉන්නේ මාතෘකාව ලිව්වා ඩයිසැකරයිඩ් කියලා ආපහු ලිව්වා සුක්‍රෝස් කියලා හරි දැන් සුක්‍රෝස් ගැන තමයි අපි කතා කරන්න යන්නේ සුක්‍රෝස් එතකොට මේ සුක්‍රෝස් සුක්‍රෝස් කියන්නේ තේ බොනකොට කන සීනි තේ බොනකොට අපි සීනි කරන ග්ලූකෝස් කන නෙවෙයි තේ බොන්නේ අපි තේ බොන්නේ සීනි කන අන්නේ සීනි කියන්නේ මොනවද සුක්‍රෝස් එහෙනම් මොනවගෙන්ද ගන්නෙ උක්වල උක්වලේ තව ගහක් කියන්නේ බී බී එතකොට මේ සුක්‍රෝස් අඩංගු වෙනවා උග්ගස්සල සහ බීට් වල අඩංගු වෙනවා උක් සහ බීට් වල අඩංගු වෙනවා ඊට අමතරව පළතුරු පැණි රහයි පළතුරු වල අඩංගු වෙනවා එතකොට අපි ලියන සුක්‍රෝස් තියෙන දේවල් ලියාගමුක සුක්‍රෝස් උක් උක්හා බීට් ශාකවලද උක්හා බීට් ශාකවලද පළතුරු වලද අඩංගු වෙයි පළතුරු වලද අඩංගු වෙයි शाक गत्तोत शाक गत्तोत में दिमाग ना वो बोला यार तो शाक वाले आहार निपटे रहने मनवाके थे पत्र वाले प्रधान वाशी में पत्र वाले आहार निष्पादने मिला හැබැයි මේ ගස්වල මුල්වලට කැමෙතේ මුල්වලට ආහාර පිටා ගන්න විදිහක් නැහැයි හේතුව මුල්වල මොනවද නැත්තේ මුල්වල කොළපාට නැහැ හරිත අප්‍රද නැහැ මුල්වලට ආලෝකය වැටෙන්නේ මොකද ආහාර නිපදවා ගන්න ඕනේ හරිතා ප්‍රදායි නිරුවෙලිය යෝ එතකොට මොල්ලලට අවුලට නැත්නම් මොල් තියෙන්නේ පොළොව යට ඊළඟ කාරණාව තමයි මොල්ලල හරිතා ප්‍රදන අපි ගස්වල මුල් ඕන තරම් දැකලා තියෙනවා මුල් පොළොව වාට නැහැ සාමාන්‍ය ඒ නිසා ආහාර නිපදවා ගන්න විදියක් නැහැ මුල්වලට හැබැයි මුල්වලටත් කෑම ඕනේ නා මුල් කියලා නොකා ඉන්න බෑ එතකොට මේ ගස්වල මුල්වලටත් කෑම ඕනේ එතකොට මුල්වලට ඥාන කොහෙන්ද මේ පත්‍රවල නිපදවෙන ආහාර මොකක්ද කියද මුල් වලට යන්නේ ඔයගොල්ලෝ දන්නේ මොකක්ද කියද මුල් වලට යන්නේ ආහාර පරිවහනය කරන පටකය මේ සම්මත වර්ණයේ නිල් ආහාර පරිවහනය කරන පටකය මකන්ද එක නම අල්පයන්නේ පටංග ප්ලෝයමිය ප්ලෝයම
දුල්මින් කියන එක හරියට හරි මේ ආහාර පරිවර්ණය කරන පටකේ නම ෆ්ලෝයම මේක ජලවය පරිවර්ණය කරන පටකේ බුද්ධිය නේද ඒකෙන් තමයි මුල් වලින් උරා ගන්නවත් උද ඉහළට යන්නේ මම ඒ කියන්නේ නෑ ඉති එතකොට ආහාර පරිවර්ණය කරන පටකේ කියන ශාකවල ඒකට කියන්නේ ෆ්ලෝයම කියලා ඒක සම්පත වර්ණේ නිල් නිල් වර්ණයෙන් පාට කරන්න ඕනේ පාට කරනවා හරි එතකොට මේ නිපද වෙන ආහාර කොහෙද මේ චාක පත්‍ර වල කොළපාට කොටස වල නිපද වෙන ආහාර මේ ෆ්ලෝයමට එනවා ෆ්ලෝයමට ඇවිල්ලා ෆ්ලෝයම දිගේ කොහෙටද යන්නේ මුල් වලට කෑම ටිකක් ගිහින් දෙනවා නැතු ඉතින් මුල් ටික බරනොත් ගහ කොහොමවත් බරනවා මොකද නැතු ඒ හින්දා මුල් වලට ආහාර ගෙනිහින් දෙනවා දැන් අපි කරන්නේ අපේ මාතෘකාව සුක්‍රෝස් මේ ෆ්ලෝයම දිගේ ආහාර ගමන් කරන්නේ මොනවා විදිහටද සුක්‍රෝස් විදිහට බල සුක්‍රෝස් කරකේරව අපිට ඒක වැදගත් සෑම ශාකයකම ෆ්ලෝයම හරහා ආහාර අපි ඔබට කියන ආහාර පරිසංක්‍රමණය වෙනවා කියන ආහාර ගමන් කරන්නේ මොනවා හැටියටද සුක්‍රෝස් කියන්නේ සීනි කැට නෙවෙයි සුක්‍රෝස් ද්‍රාවණයක් හැටියට තමයි ගමන් කරන්නේ ඉරි ගන්න හොඳ ප්‍රශ්නයක් ඈ හුඟක් සැරයක් අහලා තියෙනවා ශාකවල ෆ්ලෝයම හරහා ආහාර ගබඩාවන්නේ ඉතින් හරිනේ ෆ්‍රුක්ටෝස් ග්ලූකෝස් ලැක්ටෝස් සුක්‍රෝස් අපි දැන් නැත්තම් අපිට ඉර ගහගන්න බැහැ එතකොට මේක එහෙනම් ඇඳලා ලියාගන්නකොට ලකුණු කරගන්න ෆ්ලෝයම මොනවා හැටියටද සුක්‍රෝස් හැටියට තමයි ගමන් කරන්නේ ශාකයක් මම මේ ඇඳලා තියෙන මේ පොළොව මට්ටම පින්දුර ඇඳ ගන්න කිව්වද? දොල්මින් ඇඳගෙන ලකුණු කර ගන්න. ෆ්ලෝයම කියලා ලියන්න වරහන් කියලා ලියන්න. සුක්‍රෝස් කිය. සුක්‍රෝස් ද්‍රාවණයක් විදිහට තමයි ශාකේ පුරා ආහාර පරිවහනය වන්නේ. ශාකවල ජලයේ පරිවහනයේ පටකයට ඔහොම කියනවා. ඒකටත් නමක් තියෙනවා. සයි කියලා පටන් ගන්න. සයිලම වාහිනී. වතුර පරිවහනය වෙන්නේ මෙතනින් එනවා වතුර පොළවෙන් ඇදගෙන. පොළවට වතුර ගිහින් දෙන එක සයිලම. කෑම ගිහින් දෙන එක ෆ්ලෝයි. ඇඳගෙන ඉවරයි ඉවරයි නා නට උසන් දැන් අපිට අපි මේක ලියනවා අපි සුක්‍රෝස් අපේ මාතෘකාව ඒකයි අපිට මේක වැදගත් ලියගමු පත්‍ර වල නිපද වෙන ආහාර පත්‍ර කියන්නේ කොළ पत्र निपद आहार शाखे अनेक पत्र निपद आहार शाखे अनेकुत्कोटास्कर ෆ්ලෝයම ඔස්සේ
ෆ්ලෝයම ඔස්සේ පරිවහනය වන් පරිසංක්‍රමණය කියලා දාමු. පරිසංක්‍රමණය වන්නේ පරිසංක්‍රමණය වන්නේ පරිසංක්‍රමණය වන්නේ සුක්‍රෝස් ද්‍රාවණයක් ලෙසින් සුක්‍රෝස් ද්‍රාවණයක් ලෙසින් සුක්‍රෝස් කියන්නේ මේ ඩයි සැකරයිඩයක්. ඩයි කියන්නේ කීයද අපි කතා වුණා ඉතින්. කාබන් ඔක්සයිඩ් දෙකයි. ඒ මොනවද මේ කියන දෙක? එකක් ග්ලූකෝස්. එකක් නම් ග්ලූකෝස්. අනිත් දෙක සුක්‍රෝස්. මේ දෙකම මොන සැකරයිඩද? ඩයි. ග්ලූකෝස් හා ෆ්‍රක්ටෝස් මොන සැකරයිඩද? මොන සැකරයිඩ. ඕ මොන සැකරයිඩද? මොන සැකරයිඩ. හරි. එතකොට මේ දෙක එකතු වෙලා අන්න ඒකයි ඩයි කියන්නේ. ඩයි කියන්නේ මොන සැකරයිඩ දෙකක් එකතු වෙලා හැදෙනවා. මොකක්ද හැදෙන්නේ? මොකක් ලියා ගන්නක බලන්න. සුක්‍රෝස් ධන ජලයේ මොන සැකරයිඩ දෙකක් එකතු වෙලා සුක්‍රෝසුයි වතුරයි ඇති. ඩයි කිව්වේ මොන සැකරයිඩ දෙකක් එකතු වෙන හින්දා තමයි ඩයි සැකරයිඩයක් කියලා කිව්වේ. මොන සැකරයිඩ දෙකක් එකතු වෙන හින්දා. දෙවොල් කියලා ඊතර ගහලා අස්සලාට ලියා ගන්න. අවුරුදු අපිට දෙකම ආරකටම ඕන වෙන්නේ ඉඳ තියෙනවා. මම ඕගොල්ලන්ට ගන්න පොත් වගේක් කිව්වනේ. මොනවද පොත්? නමේ වගේම 10 මාස්ටර් ගයිඩ් එක පොත. ඊළඟට ඕ ලෙවල් ප්‍රශ්නෝත්තර පොත. දැන් මේ දවස්වල එතකොට 22 තිබ්බේ නෑනේ. 22 තියන්නේ ඉවරනේ. 21 වෙනකම් 2021 වෙනකම් ඕ ලෙවල් ප්‍රශ්න පත්‍ර දාපු පොත් තියෙනවා. එතකොට ප්‍රශ්නෝත්තර පොතක් ගන්න ඕනේ. මොකද මම එහෙම කියන්නේ ජීවයේ රසායනික පදන පාඩම ඉවර වෙලා ඕ ලෙවල් වලට ඕගොල්ලෝ ලියන්නේ 24 දෙසැම්බර් වෙන්නත් පුළුවන්, ඉතින් 25 මාර්තු වෙන්නත් පුළුවන්. එතකොට අන්නේ ඕ ලෙවල් වලට ජීවයේ රසායනික පදනමින් අහලා තියෙන ප්‍රශ්න ඔක්කොම කතා කරනවා. හරි. ඒ නිසා මේ ප්‍රශ්නෝත්තර පොතක් ගන්නත් ඕනේ. අපි එදාට එදාට මාස්ටර් ගයිඩ් එකෙන් ප්‍රශ්න කතා කරනවා. හරි. නිකන් නැතුව අපි මහන්සි වෙන්නේ නැතුව අපිට ඒකට යන්න බෑ. හරි. ඒ නිසා හොඳට මහන්සි වෙන්න ඕනේ. මේ පොත් දෙක ගන්න. එතකොට මේ අපිට වැටි කර ගන්න පුළුවන්. දැන් මේක ලිව්වා. දැන් ඊළඟට අපි හදන්නේ අර ග්ලූකෝස් වගේ සුක්‍රෝස් හඳුනා ගැනීමේ පරීක්ෂණය කරා.
එනිසා මාතෘකාව ලියා ගන්න සුක්‍රෝස් හඳුනා ගැනීමේ පරීක්ෂණය කියන සුක්‍රෝස් හඳුනා ගැනීමේ පරීක්ෂණය හඳුනා ගැනීමේ පරීක්ෂණය ग्लूकोज मना ग्लूकोज परीक्षण एक जल द्रावण दहने आवे गडोरपाट वगे द्रावण को मंडी बेहला ये सत्य अभी बला मेरी अवक्षेप ग्लूकोज अंदागनेट मंडी बेहला तीयन कुड़कुड़ बेहला तीयन गडर हतपाट अवाक्षेपेदन एक ग्लूकोज अंदागनीमे परीक्षण अंदागनीमे परीक्षण सुक्रोस एक सीनी टीका क्वाद्र दिएगा इन तो हर सीनी टीका क्वाद्र दिए घर अब ग्लूकोज बेनडिक द्रावण दाल मैं बेनडिक द्रावण सीक्रेट बोतले मैं बेनडिक द्रावण मन की बोतले तुटी मम्मी इकट्ड दागते इतोट बेनडिक द्रावण दाल थापक एना सुक्रोस बेनडिक द्रावण दाला मुखना अभी मुखद ग्लूकोज मे सुक्रोस दिए कर सुक्रोस दिए कर लुरी मातृकावलिया सुक्रोस अदुना गणी मे परीक्षण सुक्रोस हदुना गनी में परीक्षण परीक्षण सुक्रोस द्रावण सुक्रोस जलीय द्रावण जलीय द्रावण के वत्र दिए कर लगाने जलीय द्रावण वत्र दाल सी दाल हेले होना जलीय द्रावण इट पास मेकट एक करवा मेकट एक करवा सल्फ्यूरिक सल्फ्यूरिक देना सल्फ्यूरिक मुखद सल्फ्यूरिक अम्ल सल्फ्यूरिक अम्ल बिंदु देखा कर सल्फ्यूरिक अम्ल बिंदु देखा एकत करला मेन मेक द्रावण वेंडी द्रावण दाल मनो करना पढ़ने करने वेंडी मेरे दाना संकेत मे मुखद गया रात कर हम मुखद वेने मेल दे वेडे मुखनो गटर खत पाट अवाक्षेपया अवाक्षेप
දැන් මේ අපි මොකද්ද ලිව්වේ සුක්‍රෝස් හඳුනා ගැනීම පරීක්ෂණය හරි ලියා ගන්න ලස්සනට පැහැදිලි කරගෙන සුක්‍රෝස් හඳුනා ගැනීම පරීක්ෂණය सुक्रोस हंदुना गली में परीक्षण सुखो संधुना गली में परीक्षण टीचर लेबन द्रावण है मनपाड़ तो लेबन द्रावण है दांग अम्ल बीज देखा दम्मा हम वेल ने मैं सुखो सजला देने ग्लूकोस और फ्रुक्टोस और इन्हें भी नहीं इतना कोटे ग्लूकोस සලටයි ෆෘක්ටෝස් වලටයි කැඩෙනවා. ඒ නිසා එතකොට දැන් ග්ලූකෝස් තියෙනවානේ. එතකොට මෙන්න මේක ඕරල් විපර්යාසය මොකද්ද? ඊයේ සතියේ කරපු එකම. ගඩොල් රතු පැහැ. ආ ගඩොල් රතු පැහැදී ආක්ෂේපයක් ඇතිවෙනවා. मंगल सुन ोनेट ग्लूकोसापक सुक्रोस जलीय द्रावण सुक्रोस जलीय द्रावण द्रावणे दमा
බෙලඩික්ට් ද්‍රාවණය ගන්න තාප කළ විට බෙනඩික් ද්‍රාවණය දමා තාප කළ විට මොකද වෙන්නේ බෙනඩික් ද්‍රාවණය දමා තාප කළ විට විපර්යාසයද ලක්නවේ මොකුත් වෙන්නේ කිසිදු වර්ණ විපර්යාසයකට ලක්නවේ කිසිදු වර්ණ විපර්යාසයකට ලක්නවේ නමෝ නමුත් ග්ලූකෝ නමුත් සුක්‍රෝස් ද්‍රාවණයකට නමුත් සුක්‍රෝස් ද්‍රාවණයකට මොනවද දාන්නේ සල්ෆියුරික් අමල දෙක අමල බිඳු දෙක නමුත් සුක්‍රෝස් ද්‍රාවණයකට සල්ෆියුරික් අමල බිඳු දෙක सल्फ्यूरिक अम्ल बिंदु देखा सल्फ्यूरिक अम्ल बिंदु देखा दमा बेनेडिक्ट द्रावण एकत कोट බෙනඩික් ද්‍රාවණය එකතු කොට තාප කළ විට තාප කළ විට ගඩොල් රතු පැහැ අවක්ෂේපයක් ලැබේ අපි කතා කරේ තේ බොනකොට කන සීනි ඩයිසකරයිඩයක් ඊළඟට මොනවද ගන්නේ කියන්නේ ඊළඟට මොකද්ද ලියලා තියෙන ඩයිසකරයිඩය මෝල්ටෝස් මෝල්ටෝස් එහෙනම් අපි ලියාගමු මෝල්ටෝස් කියලා නම් අපිට හුරු වෙන්නේ. අයි නෙස්ටමෝල්ට්. නෙස්ටමෝල්ට්. නෙස්ටමෝල්ට් කඩතේ මොන වේදී? කරලක් ඇඳලාදී? එන්න මෝල්ට්ස් අදිනකේ මෝල්ට්ස් උണ്ടായി සැතර වේදී. ඩයිනම් දෙකක් තියෙනවලු ඉස්සෙල්ලා තන ග්ලූකෝස් ෆෘක්ටෝස් ග්ලූකෝස් ම දෙකක් එකතු වෙලා හැදෙනවා maltose
अभी देखा मैंने मेरे लिया तो किया किधर उधर देखा ऑक्सीजन किया के ना दे दोला है एक आप में तो नहीं लिया गया ना इधर में तो नहीं इधर ना कला तो मैं तो माय मानो आदे मोर्टोस उसमें है माय सुक्रोस उसमें है नारी ये तो कर दे मकाद दे ने ग्लूकोस ऐसा तो किधी मग्लूकोस अगर मोर्टोस सी दोला है H से देखा यो एक ओला है H two होगी अन्य मकान जाले जाला अनुवाक है देना एक का जाला अनुवाक उठ है देना नहीं एक का जाला अनुवाक उठ है देना में संयोगे है देना तल्लिया का नुक में सूत्र ग्लूकोस देखा क्या कटे को तेला मोर्टोस हुई जाला अनुवाक हुई है तो मैं तेंदा सावना है कुछ दिन जाले के लिए युवा तरदा ने जाला नुआ क्या दे ऐसा करते हैं मैं मोल्टोस दिए ना जात जाक मम्मी किया ने मोल्टोस दिए ना वहाँ पहले वे नो बीज वाले सामान्य बीज वाला आड़ गुए ने पिस्ते दिए मैं कादे लगी ये ला कादे वाला आड़ गुए ने पिस्ते दिए ना तो पहले वे ना करते පැලවෙන්න හදනකොට මේ පිටි මොන බාඩපත් වෙනවද මෝල්ටෝස් බාඩපත් වෙනවා එතකොට අපි එහෙනම් කඩල පෙඟෙන්න දාන්නේ ඇයි හෙට කඩල තම්බනවා නම් අද පෙඟෙන්න දාන්න ඇයි පෙඟෙන්න දාන්නේ අනකම නැති වෙන්න ඕ මොනව හදා ගන්නද පිටි වලින් පැලවෙන්න කියලා හිතලා ඒකේ තියෙන පිටි මොනවද වඩවත් වෙනවද මෝල්ටෝස් එතකොට දිරවන්න ලේසි පිටිද මෝල්ටෝස්
ඒක නිසා තමයි අපි කඩල පෙඟෙන්න දාලා එකක් තේරද පෙඟෙන්න දාන්න තම්බන්නත් බෑ තැම්බෙන්නේ නෑ ඒකත් එක අනු මේකත් එක හරි එතකොට මෝර්තෝස් අඩංගු වෙන්නේ මොනවාගෙද පරෝහණය වන බීජ වල අඩංගු වෙන අපි ඒක ලියමු ලියා ගම් මෝර්තෝස් පරෝහණය වන බීජ පරෝහණය වෙන කරතල වෙන පරෝහණය වන බීජ වල අඩංගු පරෝහණය වන බීජ වල අඩංගු මෝල්ටෝස් මෝල්ටෝස් පිෂ්ඨය පිෂ්ඨය කියන්නේ පිටි මෝල්ටෝස් जल विच्छेदन पलय පිෂ්ඨේ ජල විච්ඡේදනය වීමේදී සෑදෙන බලය එතකොට ජල විච්ඡේදනය කරගන්න නිසා අපි කඩරවලට වතුර දාන්න කඩරවලට වතුර දැන් මාම පිටි මෝල්ටෝස් එන මෝල්ටෝස් දිරවන්න ලිස් ඊළඟ ඩයි සතරයි දෙය මොකක්ද ලැක්ටෝස් ආ ලැක්ටෝස් ඊළඟ ඩයිසකර ඇයිද ලැක්ටෝස් මන් ටෝස් ඉතුරු කරගන්න ඊළඟ මොන සකර ඇයිද ග්ලැක්ටෝස් इंदापड़ी नांगल मल्लाजन दिन किजन किजन එතකොට අපි කන කොට දේවල් තමයි මේ ආත්මයටනේ ආහාර වල දෙන්නේ නේද? එතකොට ලැක්ටෝස් ලැක්ටෝස් කියන්නේ ඒකේ ග්ලූකෝස් කියනවා. ආයේ තියෙන්නේ මොකද්ද? ලැක්ටෝස්. ලැක්ටෝස් කියන්නේ අර ඉතුරු වෙච්ච අනිත් මොන සැකරයිද? හැදෙන්නේ මොනවද? ලැක්ටෝස් එතකොට ග්ලූකෝස් මම මේක වැටුවේ නෑ මොකද මේකමයි මල් කියන්නේ C6H12O6 කියන්නේ ග්ලූකෝස් ලැක්ටෝස් C6H12O6 එනිසා ලැක්ටෝස් මේ විදිහටම එනවා ලැක්ටෝස් මේ විදිහටම එනවා එතකොට ලැක්ටෝස් මෙන්න මේ දෙකේ එකතුවක් ඩයිසකරයිඩ් තුල මෙතන මේ දෙන්න අහි
මොකද ඉලක්කම් බලලා කියන්නේ මේකනම් ග්ලූකෝස් නේ මෙතනින් ජලාණුවක් අයින් වෙනවා නැත්තම් H24යි කියලා එනවනේ O12 කියලා එනවනේ එහෙම වෙන්නේ නැත්te ජලාණුවක් අයින් වෙන හිමි අපි සුක්‍රෝස් වලට මේක ඉවෙන සුක්‍රෝස් වලට මේ සමීකරණය මේ විදිහම තමයි සුක්‍රෝස් विशेष सीनी उनाट पैनी रहने भाई सीनी दिए ना आए थे पैनी रहसन है थी सीनी वर्ग यार तमाय में लैक्टोस के लक्या ने लैक्टोस पैनी रहत ने लैक्टोस पैनी रहत ने ये नहीं सब पहले करी है बोलो कौन सीनी दाल अबोन ऐ सीनी तीन बट वेदर नहीं करा जाए नहीं ये ना भी दाल सीन दाल ना तमोर तरंगे के सीनी මවුකිරිවලට आदेश समीकरण මේ ලැක්ටෝස් ඒවැ දක්නට ලැබෙන්නේ නැහැ. ඒ නිසා ලැක්ටෝස් කියන්නේ ශාකවල අඩංගු නොවන සංයෝගයක්. හරි? එහෙනම් ලියාගමු ඔතෙන්ද? ලැක්ටෝස් ශාකවල නැත. No. ලැක්ටෝස් ශාකවල නැත. පැණි රස නැත. पैनी रस में माओ किरी वाले माओ किरी माओ किरी वाले මොනවද ලැක්ටෝස් शाकोल किडी तिब्बत है वगैरह लैक्टोस में हनी माउ किडी वाले तो हमारी सहाय लग किडी वाले हनी सातों के किडी वाले तेरा इले एलु किडी वाले शिरपा इंगे किडी वाला आड़ंग हुए ना लैक्टोस दें अभी कतार कर कर इन्हें जीव ये रसा है निको पादना මේ අතේ අපි සංයෝග කතා ලියලා තියෙනවා හතරක් කතා කරේ නැන්නේ ලිව්වා කාබෝහයිඩ්‍රේට් ප්‍රෝටීන ලිපිඩ
සහ නියුක්ලෙයික් අම්ල කියලා හතරක් ලියලයි පටන් ගන්න. ඊට පස්සේ අපි කතා කරා කාබෝහයිඩ්‍රේට්. කාබෝහයිඩ්‍රේට් කාන්න කීයද? 3යි. 5යි. මොනවද යශාරා 3? මොනසැකරයිඩ්, ඩයිසැකරයිඩ්, පොලිසැකරයිඩ්. මොනසැකරයිඩ්, ඩයිසැකරයිඩ්, පොලිසැකරයිඩ්. මොනසැකරයිඩ් වල කියන මොන කියන්නේ 1යි. මොනසැකරයිඩ් 3 කිව්වොත් බල්මි පොලිසැකරයිඩ් එනම් මාත්‍රකාවලිය ගන්න පොලිසැකරයිඩ් කියලා. පොලිසැකරයිඩ් පොලි කියන්නේ ගොඩක් කියන. පොලි ගොඩක්. ඔව්. විශ්යයි තව දෙකක් ලියලා තියෙනවා. පොලිසැකරයිඩ් තුනක් ලියලා තියෙනවා පිෂ්ඨය ලියන්න මුලින්ම. සෙලියුලෝස් ග්ලයිකෝජන්. ග්ලයිකෝජන්. අපි දැන් කතා කරන්නේ පොලිසැකරයිඩ් ගැන. පොලි පොලි කියන්නේ ගොඩක්. පොලි පොලි කියන්නේ ගොඩක්. පොලි කියන්නේ ගොඩයි. ග්ලූකෝස් ගොඩාක් එකතු වෙලා තමයි පොලිසැකරයිඩ් හැදිලා තියෙන්නේ. උදාහරණ තුනක් කියලා තියෙන උදාහරණ. එක පිෂ්ඨය. පිෂ්ඨය කියන්නේ පිටි. දෙක කියලා තියෙනවා සෙලියුලෝස්. ගැලැක්ටෝස් ග්ලයිකෝජන් ග්ලයිකෝජන් ලියලා තියෙන උදාහරණ තුන කොහොමද ග්ලයිකෝජන් ග්ලයිකෝස් 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 ग्लूकोस माल्टोस सुक्रोस लैक्टोस सेल्युलोस पिष्ठीय ग्लाइकोजन आकांक्षा आकांक्षा काव्य आप पाठन करना है बच्चे लोग बैठे पाठन करने के लिए मैं उन्हें पाठन करने वाली तमाई නැත්තම් මේ තියෙන ක්‍රමයෙන් ගොඩ යන්න නම් අප වෙන්නේ නැහැ හොඳේ. මේ තියෙන්නේ පාඩම් කරලා පාස් වෙන ක්‍රමයක්. ඒ හින්දා අපිට පාඩම් කරන්න වෙනවා. පාඩම් කරන්නේ නැතුව මොකක් හරි පාස් වෙන ක්‍රමයක් හඳුන්නා දුන්නොත් අපි ඒකට ඔයගොල්ලන්ට උගන්වන්න. හරි? පාඩම් කරන්නේ නැතුව පාස් වෙන ක්‍රමයක් කියමු. දැනට තියෙන්නේ පාඩම් කරලා පාස් වෙන විභාග අපේ ලංකාවේ තියෙන. ඒ නිසා අපිට පාඩම් කරන්න සිද්ධ වෙනවා. හරි හොඳට පාඩම් කරන්න වෙනවා. දැන් අපි කතා කරන්න යන්නේ පොලිසැකරයිඩ් ගැන. පොලිසැකරයිඩ් උනේ පළවෙනි එක මොකද්ද? පිෂ්ඨය. මේ තුනම ලියාගෙන පිෂ්ඨය කියලා ආපහු ලියාගන්න. මේ තුන තුන තියෙන ඒවා ඉරි ගන්න ප්‍රශ්නවලට හරියට ඕන වෙනවා. මොකද තුනක් තියෙනවනේ. එතකොට තව එකක් දාලා එවේසියෙන් ප්‍රශ්නයක් අදාගත හැකි වන්නේ හරි නොවන්නේ හරි දාලා. ඒ හිඳ මේ තුනක් තියෙනවා හොඳින්ම පාඩම් කරගන්න වෙනවා. එතන පොලිසැකරයිඩ් පිෂ්ඨය සෙලියුලෝස් ග්ලයිකෝජන්. එහෙම ලියලා තියාපහු ලියනවා පිෂ්ඨය කියලා. ආපහු ලියනවා පිෂ්ඨය කියලා. ආපහු පිෂ්ඨය කියලා ලියනවා.
पिष्टे कियाने पीटी मनोवागेद पीटी टीएन कियान पीटी टीएन दे आप क्या पान हाल तीरिंगु पीटी धान्य वर्ग कड़ल परीक्षण पिष्टे आप आपो पिष्टे हंदुना गनीमे परीक्षणे कियला लियन पिष्टे कियला लिव्वा पिष्टे हंदुना गनीमे परीक्षणे कियला लिव्वा दैन मे परीक्षणे करन्नई कदा कोवल अच्चुपत दागत्ता यतो सर 10 अच्चुपत हां मोलिफा रश्मि हां जमोद्रद्रिगो परीक्ष आकांक्षा मिश्र कीरीम द्रावण बिंदु दंपाट
හුරු පාඩක් ලැබේ. දැන් පාඩන හුරු නිල් පාටක් ලැබේ. දැන් මේ තියෙන්නේ පිෂ්ඨය අඩංගු ආහාරය. තව නයනතාරා කියවනවාද මේ පරීක්ෂණයම පොත් නැති අය ඉන්න හින්දා නයනතාරා එහෙම කියන්නේ. තව පොත් තියෙන කෙනෙක් කියවන්න එක සැරයක් මේ පරීක්ෂණය. මෙත්විකා වේෂා කියවනවාද? ग्लूकोज හඳුනා ගැනීම පරීක්ෂාව පරීක්ෂා නලයකට ग्लूकोज ද්‍රාවණයක් ගැනීම පිෂ්ඨයක කියන්නේ පිෂ්ඨයේ පිෂ්ඨය හඳුනා ගැනීම පරීක්ෂාව පිෂ්ඨමය ආහාර ස්වල්ප පිෂ්ඨමය ආහාර ස්වල්පයක් ගැන පරීක්ෂා නලයකට දමා ජලයේ ස්වල්පයක් සමග හොඳින් මිශ්‍ර කර පොඩි කර මිශ්‍ර කිරීම ඒට අයඩින් ද්‍රාවණයකින් බිඳුවක් එකතු කිරීම දම් පාටට හුරු නිල් පැහැ නිල් පාටක් ලැබේ හුරු නිල් පාටක් ලැබේ හරි දම් පාටට හුරු නිල් පාටක් ලැබේ දැන් අපි මේ මෙන්න මේකේ තියෙනවා අයඩින් පේන්නේ නැති නිසා මම ඕගොල්ලන්ට මේ පීලිසියේ මෙන්න මෙහිම ගාලා පෙන්නනවා. ඕගොල්ලන්ට මොන පාටටද පේන්නේ? රතු මොන පාටටද පේන්නේ මේ පාට? දුඹුරු පාට වගේ. දුඹුරු පාටයි. මේ මේ තියන්නේ දුඹුරු පාටයි. मध्य सारी मेहरी मंगेट बलाती मध्य सारी अयडी मध्य सारी अयडी दुबर पाट इन पास मंकर मध्य सारी अयडी मे पिष्टे अडंग आहारेट दिष्टे अडंग आहारेट दल वर्ण विपर्यास मुखदे मन पाट उना सामने तद दम पाटे वेरदी तद नील पाट वेन इतने मध्य सारी अयडी दुबुर पाट मे दुबुर पाट अयडी अद्रावणे पिष्टेट दम पहरे मेक तमाय पिष्टे हंदुना गनी मे मुकद्द परीक्षण इतकड़ मे मध्य सारी आयडीन क्या मनोद आयडीन आयडीन मूल द्रव्य खरी हत्तनी कांडे तीन मूल द्रव्य इतकड़ मे आयडीन क्या तद दंपाट कोच्चर दंपाट द कियनवना कल पाट एक पेड़ तर तद दम पाट सीणी सीनी अट अभी सीनी अट वगे एट अट जाती अतमाई सीनी अट वगे एट अट जाती अतमाई मे आयडीन दिया आयडीन दिया करनवा मध्यसार वे मध्यसार मध्यसार के अल्कोहल मध्य सारवल दियकर दियकर हेदनवा मे किएन दुब्रुपाट द्रावण एक अभी मे पिष्टे हंधुना गलीम सदह भावितर मनोवद मध्य सारी आयडी मध्य सारी आयडीन तमय पिष्टेट दम मे विधियट तद दंप वर्ण विपर्यास अर्गियादी प्रश्न तीरण මොලිපා ප්‍රශ්නයක් අහන්න මොලිපා කරුවලයි ලයිට් නැහැනේ මොලිපා හරි එහෙනම් අපි ලියන්නේ පිෂ්ඨය හඳුනා ගැනීමේ පරීක්ෂණය පිෂ්ඨය හඳුනා ගැනීමේ පරීක්ෂණය ඔයගොල්ලන්ට මේ පාඩ හොඳ පැහැදිලිව පේනවද
मध्यसारीमोविट मैं पिष्टे हंदुना गनी में परीक्षा ඊළඟට මොකද්ද දන්නේ ලියලා තියෙන පොලිස් අකරයිඩය සෙලියුලෝස් නේ ගැත්ටි එක පිස්තය එක සෙලියුලෝස් සෙලියුලෝස් ලියවන් सेल्युलोस आहार उगा सेल्युलोस आहार खाना මේ සෙලියුලෝස් අපේ ආහාර ගන්න පද්ධතිය තුලදී ජීර්ණ වෙන්නේ නැහැ. ජීර්ණ වෙන්නේ නැත්නම් කන්නේ මොකටද අනේ? හරි කතාවක්. ජීර්ණ වෙන්නේ නැතිව කන්නේ මොකටද? සෙලියුලෝස් මිනිස් ආහාර මාර්ග පද්ධතිය තුල ජීර්ණ වෙන්නේ නැහැ. ජීර්ණ වෙන්නේ නැත්නම් මොකක් වෙනවද? ජීර්ණ වෙන්නේ නැත්නම් ඉතුරු වෙනවා. जीर्ण
දැන් අපි ගන්න ආහාර ඔක්කොම ජීර්ණ වෙලා අවශෝෂණය වුණා දැන් ඇතුළට මොකක් වෙයිද අපි කන ආහාර බඳුළු පත්ති ගන්නම ජීර්ණ වෙලා සම්පූර්ණම ශරීරයේ අවශෝෂණය වුණොත් මොකක්ද කියන්නේ වෙන්නේ අවසාන ප්‍රතිඵලය කියන්නේ मुका करी किया नहीं थी मेरे दुनिया में मुको आकांक्षा मुका करी किया न पाले ऐसा वैसे आज मुका करी किया मंगा ने अपने नाहर उपको जीर ने वाला ऐंगर टो उड़ा गया तो मुको तो लेनी के लिए हुई मलपावलिया ඒ පද්ධතිය රැකෙන්න නම් එහෙම જાතියක් තියෙන්න ඕනේ. එතකොට ඒ සඳහා මේ සෙලියුලෝස් ඉපදවෙයි. ඊළඟ සෙලියුලෝස් අඩංගු ආහාර ගත්තාම මලබද්ධය වෙනවා. මලබද්ධය කියන එක ගැන මොනවද කි දන්නවද? මලබද්ධය ඔය සෞඛ්‍යයට එම් ගියා දෙනවා. මොකද මලබද්ධය කියන්නේ? මලබද්ධය කියන්නේ මල පහ ගොඩාක් වියලි තත්ත්වයට පත් වෙනවා. ගොඩාක් වියලි තත්ත්වයට පත් වුනහම මල පහ ඉවත් කරන්න අපහසුයක් ඇති වෙනවා. අන්න ඒකට කියනවා මලබද්ධය කියලා. අපි 11 හත ආහාර ජීර්ණ පද්ධතිය යටතේ අපි ඒක කතා කරනවා. එතකොට මේ සෙලියුලෝස් ගත්තා මල පහ කියලා જાතියක් තියෙනවා. මෙකෙලි වලට වතුර හොඳට රඳනවා. ඒ නිසා මලබද්ධය වැළැක් වෙනවා. वही चुटी लिया गई मुको लिया गा मु सेल्यूलोस सेल्यूलोस ग्लूकोस बहु अवयवीकरण ग्लूकोस बहु अवयवीकरणे वी ग्लूकोस बहु अवयवीकरणे वी ये क्या ने ग्लूकोस बड़ा क्या कहते हैं ना सेल्यूलोस ग्लूकोस बहुअवयवीकरणे वी सैदि ग्लूकोस बहुअवयवीकरण बहु කියන්නේ ගොඩයි කියන්නේ बहुअवयवीकरणे वी सैदि सेल्युलोस सेल्युलोस शाकवल තිබෙන කෙඳිවල शाकवल तिबेन केंदीवल अडांगु ग्लूकोस शाकवल तिबेन केंदीवल अडांगु මිනිසාගේ ආහාර ගේන්න පද්ධතිය තුළදී මිනිසාගේ ආහාර දෙන්න පද්ධතිය තුළදී සෙලියුලෝස් සෙලියුලෝස් ජීර්ණය मिनिसोगे आहार जीर्ण पद्धति तुला दी सेल्युलोस जीर्णय नोवे
නොවේ. සෙලියුලෝස් ජීර්ණය නොවේ. එම නිසා මලබද්ධය වළක්වයි. එම නිසා මලබද්ධය වළක්වයි. දැන් මේ ජීවීන් ඇදලා තියෙන ජීවීන්ගේ තනුම් මේකකේ මොකද්ද? පොඩි කාලේ කියලා දෙන්න. ජීවීන් ඇදලා තියෙන මොනවාදෙන්ද? मम्मे अंदर शाख साइल विद्याज्ञा රොබට් හුක් කියන විද්‍යාඥයා. එයා එතෙන්ද කියනවා මේකකට සෙල් කියලා. සෙල් කියලා කියන්නේ සෛලයක්. සෛලයට ඉංග්‍රීසියෙන් කියන නම සෙල්. එතකොට මේ තියෙන්නේ සෛල. මේ වදයක සෛල වගේ කියලා තමයි එයත් කියන්නේ. එයා කියනවා මේ වදයක වගේ දැක්කයි කියලා මේ වදයක්. එතන මම මේ රතු පාටට ලකුණු කරලා තියෙන මේ සෛලවල බිත්ති. මේ තියෙන්නේ සෛල බිත්ති. සෛල බිත්ති. शाख साइल वाले बीती हजरती ये वहाँ जो आती है ना मानव अंदर सेल्यूलोस वाली इतपोट में क्या अंदर गया ना या अगर ना फिर हम अमेज़न के लिए ना शाक साइन ना किया शाक साइन में इतपोट साइन ना बीत ये वहाँ जो आती है ना सेल्यूलोस वाली मैं को मेरे मित्र ने वारा हमें जो लिया था ना हमारी सेल्यूलोस की तासन अंदर का ना कावर
teacher මේ වදේ බිත්ති හදන්නේ මැටි වලින් නේද? මේ වදේ බිත්ති මැටි වලින් නේ teacher හදන්නේ? මේ වදේ බිත්ති නිකන් මේ මීවැස්සක් මැටි නන් නෙවෙයි. මේ ඉටි වගේ જાති කිද්ද මේ වදේ අතල නැද්ද? දැකලා තියෙන අර අර කොටු කොටු වලට යාලා මේකෙන් පුරවන්න කටින් ගනාලා කොහෙ මැටි නෙවෙයි නිකන් මී ඉටි වගේ જાතිය මේමද මී ඉටි වගේ දැන් ඇලගත් වගේ නේ මී ඉටි වගේ જાතිය මේමද මල් පැණි වල හදනේ වනි ඉතින් මල් පැණි වලින් ඊටි ඔක්කොම නිෂ්පාදනය වෙන්නේ මල් පැණි මල් රෝ නරන් ගිහිල්ලා නේ උන් එපාද එතකොට අපි ඉත කියන්න ඕනේ මේ ශාක සෛලවල බිත්ති හැදෙන්නේ සෙලියුලෝස් වලින් කියලා. මම ලියාගම කොටනේ ශාක සෛලවල බිත්ති සෑදී යද්දී සෙලියුලෝස් වලින්. දැන් තව එකක් ඉතුරු වුණානේ. वाक्य क्रियागण शाख शैलोल भित्ति सैदियते सेल्युलोस वलिन कि मरा दितुरुने ग्लाइकोजन हां ग्लाइकोजन එනම් තුන්වෙනි එක තුන්වෙනි පොලිසකරයි මේ ග්ලයිකෝජන් ඔබල පීකුදු කාලා දිනාද පීකුදු කාලා දිනේ අත උසන බලන්න පොලිස් ग्लाइकोजन बल को මෙන්න මේ කියලා මොකද්ද කියන ඔයගොල්ලෝ දන්නා මේ සෞඛ්‍යයට එහෙම ගියා දිනා දින මේ කියලා මොකක්ද බඩවැල් ආමාශය ආමාශය මේක ආමාශය මේක අන්නසෝත්‍රේ මේ ග්‍රහණය දැන් මෙතන තියනවා මේ මේක අපි හතේ විද්‍යාද නම මේ ආමාශය ළඟ මෙන්න මේම කියලා මේකට කියන නම මොකක්ද අක්මාල් අක්මාල් මේක අක්මාල් එතකොට අපි හල්කගේ දීර්ඝ කැනකන් ගන්න තියෙන්නේ හල්කගේ අක්මාල් හරි මෙන්න මොකක් හරි හදේ කියනවා නම් ඒ කාල්දේ රුගිය අක්මාල් අක්මාල් තමයි පීකුදු කියන්නේ අපි ගන්න ආහාර වලින් වැඩි ප්‍රතින ආහාර මේ අක්මාරේ ස්ටොක් කරනවා බබඩා කරනවා බබඩා කරන්නේ මොනව හැටියටද ග්ලයිකෝජන් හැටියට තමයි බබඩා ඒක කුකුල් මාස් කියමු අපි කිලෝ එකක් ගන්නවා කියලා මේ සතෙක්ම කුකුලෙක්ම ගන්නවා නම් අර පොල් තියෙන එක බෑග් කර පැකට් එකක් තියෙනවා ඉතින් එයාල පොලිතින් වල අර මැද හාරපු ටික දාලා ඔබලා තියෙනවා අන්න ඒ තියන්නේ උගේ අක්මා පොලිතින් කෑල්ලක දාලා රෝබලදී ඒ කියන්නේ අක්මාව තමයි ඒ. අක්මාව කියන්නේ ඒක තනි කරමු පීකුදු. එතකොට ඕගොල්ලෝ කෑවනම් පීකුදු කෑවනම් කාලා තියෙන්නේ ඒ පොයි සතාගේ හරි. ඒක නිකන් මෙහෙම පිටි වෙනවා මිනු. ඊට පස්සේ අහුණා පොල් දැම්මුනහම හැබැයි අමු වෙන්නේ නෙවෙයි. දැම්මුනහම මෙහෙම නිකන් පිටි වෙනවා. පිටි පිටි වෙනවා. ඔව් ටීචර්. ඒ තමයි ඒ සතාගේ අක්මාවේ මොනවද එතකොට? අක්මාව අක්මාල් මොනවද තියෙන්නේ? ග්ලයිකෝජන්. ග්ලයිකෝජන් මේ ඔක්කොම අපි කන දේවල් තමයි මේ කතා කරන්නේ. අපි පීකුදු වණා.
आहार जीर्ण पद्धति संपूर्ण दाणती ආගින පද්ධතිය මම ඒකලා දිපය හයක් විතර ගන්නලා ඉවර කරගන්න. හරි? ඒක දැන් චුට්ටක් කියලා දීලා තිබ්බා මලේස්. කොච්චර පය ගන්න තිබ්බත් කවන්නේ පාඩමට ඉන්න ආසයි. පාඩමට ඉන්න ආසයි. ටීචර් කියලා දෙනවා හරි ලේසි. නෑ, thank you. එතකොට දැන් අක්මා අපි දැන් කියන්නේ මේකේ තියෙන්නේ මේ ග්ලයිකෝජන්. අන්න සෝත්‍රය කියන්නේ මෙතන ඉඳලා මෙතෙන්ට තියෙන නාලය මේකේ කෙලවර එතකොට කට. ආමාශය කියන්නේ මේ අපේ බඩ මෙතන ආමාශය නේද? ආමාශය කියන්නේ මෙතන බඩ. දැන් ග්ලයිකෝජන් ලියුවම අපේ කාබෝහයිඩ්‍රේට් කතන්දර ඉවරයි නරකද? පැය හතරක් කියලා දුන්නා කාබෝහයිඩ්‍රේට්. එදා පැය දෙකයි. අද පැය දෙකයි. හිතාගත හැකි නේ පොතේ තරම. එහෙනම් ලියගමු. අප ගන්න ආහාර आहार ग्लाइकोजनलेस अक्मावे वराने तो लिया वन पीतु दु अक्मावे तेन पत्वे अक्मावे तेन पत्वे मैडम एक बड़ा मूल्य ना किन होते वाक्य आप अगाना आहार है अगाना आहार ग्लाइकोजनलेस अक्मावे तन पत्ते ग्लाइकोजनलेस अक्मावे तन पत्ते कार्बोहाइड्रेट प्रधान मोनोसैकेराइड මොනසැකරයිඩ් තුන කියන්න පොලිනු ග්ලූකෝස් ෆෘක්ටෝස් ග්ලයිටෝස් ග්ලැක්ටෝස් යෂාරා කියන ඩයිසැකරයිඩ් තුන මෝල්ටෝස් සුක්‍රෝස් ලැක්ටෝස් බර්මින් කියන පොලිසැකරයිඩ් තුන සෙලියුලෝස් පිෂ්ඨය ග්ලයිකෝජන් හරියට දැන් අපි ඔතනින් යන ඔය කාබෝහයිඩ්‍රේට් හොඳටම ඇති ඊළඟට අපි කතා කරන්න යන්නේ ප්‍රෝටීන කතා කරන්න යන්නේ ඒ නිසා මාත්‍රකාව ලියා ගන්න ප්‍රෝටීන කියලා ප්‍රෝටීන් प्रोटीन क्या ने मतलब प्रोटीन का ना दाने प्रोटीन का ना वाहर है क्या ने मास हाँ मास एक अतः तूना किए ना एक टो मास माल मास माल के लिए बीत रहा
මස් මාළු කිරි විතර කරවල ඒවේ තියෙන ප්‍රධානම පෝෂක පදාර්ථය ප්‍රෝටීන් හරි එතකොට මස් කෑවම අපේ ඇඟේ මොකද වෙන්නේ මස් කෑවම අපේ ඇඟේ මස් හැදෙනවා මස් හැදෙනවා කියන්නේ අපි මොකක් වෙනවද මහත් වෙනවා මහත් වෙනවා වර්ධනය වෙනවා මස් කෑවම මස් හැදෙනවා එතකොට අපි දැන් කතා කරන්න යන්නේ මේ ප්‍රෝටීන ගැන මේ ප්‍රෝටීන ශාකවල තියෙනව හැබැයි නැත්ති නෑ ප්‍රෝටීන කොටස් දෙකයි ශාකවල තියෙන කොට කියනවා ශාක ප්‍රෝටීන කියලා එහෙනම් සතු මිරිය කොට නමක් හදලා කියන්න සත්ත්ව ප්‍රෝටීන් මේ සත්ත්ව කියලා ලියනකොට ආයතන දෙකක් ලියනවා නේද ඒක තමයි වැරදි නේද එතන මෙතෙන්ද කියනවාද ගස් ජාති 3-4 ශාක ප්‍රෝටීන අඩංගු මොනවද කියන්නේ डांबेल मान लिया तुझे और ना वो प्रोटीन आ रहा है सोया बोन जी डांबेल परिपु दाने वर्ग तमे बिम्मा बिम्मा लगा तिया प्रोटीन सात प्रोटीन आगर दें क्यों ये कराने මස්මාර කිරිබිත්තර කරවල තියෙන සත් ප්‍රෝටීන ශාක ප්‍රෝටීන තියෙන සෝයා බෝංචි පාරිප්පු දඹල ධාන්‍ය වර්ග ඔංගෙද ලියනවා මතක උදාහරණ පහක් අතින් දාගන්න ඔගල අතින් දාන්න අරි දැක්ෂයිනේ ටීචර් සත්ත්ව ප්‍රෝටීන් වලටත් පිහිකුදුව ඇත්තනනේ ඔව් මස් මාළු කිරි බිත්තර කරවල පිහිකුදු කවන්නේ දැන් හරි ඉවරයි නේද? නැහැ. ලස්සනට පාට දාලා හොඳට නෝට්ස් තියාගන්න. වැදගත් ඒවා හයිලයිට් කරලා මෙලි ගහලා හොඳටම තොරතුරු හරියටම ඕනේ ගණන් නැති වුණාට මේ පාඩම. ගණන් හදන්න නැති වුණාට හරියටම තොරතුරු. දැන් රෝස් 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 කියලා කීයක් කිව්වද බලන්න. ग्लूकोज फ्रुक्टोज लैक्टोज लैक्टोज सुक्रोज मोल्टोज मतक मार विजय वचन नहीं पाठ कर बेदला लीला त्यागन सर दिन मतक
हम दाहे पते इन कोल देगा ये प्रश्न किया कहाँ ना कर्म तो किया ना हो दें ये है ना अभी प्रोटीन है क्या ना खत्ता कराने हैं अभी मैं हम बेचारा ले हुआ दें लिया ना प्रोटीन है हाँ तो ना क्या नहीं मैं परीक्षण है मम्मी एक कराना हम प्रोटीन है हाँ तो ना क्या नहीं मैं परीक्षण है की वैनी पिटू वेदर तीन ने कोक्तियन आए किया ना किया तो मुखालिफा हमें आवेन हाँ नेट में किया वाला ना प्रोटीन आता ना वैनी में परीक्षा आवे नेट में कविशा प्रोटीन हंदुना गनीमे परीक्षाव वायु वायुरेट परीक्षाव परिप्पु कुडुकर लबागत द्रावण्या को भीतर सुदुमंद सहित द्रावण्या लबाग गनीम एट सोडियम हाइड्रोक्साइड वैनी परिमावक मिश्र कोटा पसुआ कोपर सल्फेट बिंदु की प्याक देनीम द्रावण्या तददम पहेट हरे तब किया वाला मोहलिफा प्रोटीन आधुना गनी में परीक्षण ये मोहलिफा पिटुआंग का नाम है पता दिए ना कि ने किया वाला था सुल्मिन किया होना आधे हाँ अमांडी माया किया वाला प्रोटीन आधुना गनी में परीक्षा वे बायोरेट परीक्षा वे परिप्पु कुडुकरेगा कुरुकुरुकर लबागा द्रावणिया खो भीतर सुधुमध सहित द्रावणिया लबागे नीम एट सोडियम हाइड्रोक्साइड वैडी परिमावक मिश्र कोटा पशु कॉपर सल्फेट बिंदु की प्याक दे नीम द्रावणे तदनंतर पहाड़ ठहरे दोलमिन क्या ना दे दोलमिन पामुत बियान ना प्रोटीन हंड्रेड गनी में परीक्षा बायोरेट परीक्षा परिपुकुरुकर लबागा ද්‍රාවණයක් හෝ සුබිත්‍ර සුදුමද සහිත ද්‍රාවණයක් ලබා ගැනීම ඒට සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් වැඩි ප්‍රමාණයක් මිශ්‍ර කොට පසුව කොපර් සල්ෆේට් බිඳු කීපයක් දැමීම ද්‍රාවණය තද දම් පැහැයට හැරේ ආදී තද දම් පැහැයට හැරේ එතකොට මේ විතර සුදුමද ද්‍රාවණය විතර සුදුමද දැන් මේ මංගඩ විතර සුදුමද परीक्षण बला जाली द्रावण कलांक द्रावण अत्र चुट्टी चुट्टी द्रावण किया दाने की दाने के
सोडियम हाइड्रोक्साइड मैंने मेके तीन सोडियम हाइड्रोक्साइड तदबल पिलिसुम कारक मरी सोडियम हाइड्रोक्साइड मोबल पेना अदने पेना सुधुपाड़ कट कट वागे पेना ने मैंने मेक मम्मी क्या टीका दागना अद सुधुपाट पेटी पेटी वागी मेक मूड अरवा इबोट दिए वेन अरे वाते जलवाष्प मेक दिए वेन इन सब मूडिय तब वाह मेती है मनोद मेक मेती है सुधुपाट पेटी पेटी वागें मेती सोडियम हाइड्रोक्साइड सोडियम हाइड्रोक्साइड अलग नाम को सोडा मैं वत्ट का ना जले दीकर वत्तरा मेक तापदायक प्रतिक्रिया परीक्षा रत्ना पौष्टिक सोडा जले दीवी में तापदायक प्रतिक्रिया अत्र इतने मे मनोद्रावण सोडियम हाइड्रोक्साइड हाइड्रोक्साइड द्रावण कदा पौष्टिक सोडा कैट पेटी पेटी पेन कैट की अंदे वत्र दीकर मे कदा परीक्ष अबूदेन रश्मि परीक्ष तापदायक प्रतिक्रिया अदमी दिए अर आप परीक्ष मोना दिए सोडियम हाइड्रोक्साइड वैन्यू परिमावा मिश्र कोटा पशु कपर सल्फेट पिंड की का दमिंगा हाँ आप और मुझे इधर किया ना कुदर मिल परीक्षा ने वाला प्रोटीन आधुना के निमित परीक्षा बायो रेट परीक्षा व परिपूर्ण करकर लबाग उड़ कर लबाग द्रावण या खो बीतर सुध में साहित्य द्रावण या लबाग निमा एट सोडियम हाइड्रोक्साइड वैडी परमावक मिश्र कोटा पशु कपर सल्फेट बिंद कीपिया दमिंगा द्रावण तद दंपहट है रे द्रावण तद दंपहट है तेंग अभी बालू माफ कर ते ठीक है मैं तीन ने मित्र सुधु मदर हदागत जलीय द्रावण है मात्र चुटत दम ये लंगे तो मित्र ने तीन ना मैं कोस्टिक सोडा द्रावण है तेंग एक का एक का दान कोस्टिक सोडा किया ने उगला पते तीन ना सोडियम हाइड्रोक्साइड मैं सोडियम हाइड्रोक्साइड में एक तो दान दें पैम पैतक गिनती है बाला गए ना मुकद परीक्षण तमाय आपे विषय वेदगत्म को प्रसन्न विद्या वक्य ने सटाहम बहुत पुरोने के ने वही परीक्षण प्रधान वाचक मैं दें बीतर में सुधु मध्य का मैं के दिए बीतर सुधु मध्य का मामे कोस्टिक सोडा द्रावण या वारण द्रावण है सोडियम हाइड्रोक्साइड किया ने कोस्टिक सोडा सोडियम हाइड्रोक्साइड द्रावण दान मेक उन्न दम मताम परीक्ष रश्मि उना उन्होंने वत्रपाटाई ने वत्रपाटाई बीते सुध मेट कोस्टिक सोडा इट बस मनो दान क्या इट बस
කොපර් සල්ෆේට් බින්දුවක්. ආ කොපර් සල්ෆේට්. කොපර් සල්ෆේට් මොන පාටද කොපර් සල්ෆේට් මම ඔයගලට ඕන තරම් පෙන්නලා දෙන්න. නිල් පාට. පාටයි. මට වෙලාව ඉතුරු කරගන්න මම මේ කොපර් සල්ෆේට් ටිකක් වතුරේ දිය කරගෙන මාව හොඳ නිල් පාට ටිකක් දිය කරලා දිය කරනවා. දැන් මම ඒක මේකට දානවා. දැන් පොතේ කියන විදිහට මොන පාට වෙන්න ඕනේ? සද්දම් පාට. සද්ද දම් පාට වෙන්න ඕනේ. බලමු එහෙම වෙනවද කියලා මම දානවා. උනාද එහෙම? එහෙම උනාද? गया मन पाटे बोला लाकर दम पाट वे दम पाट पेन कल अनेक तमाय मुखा प्रोटीन हजुना गड़ी मे आदर दम पाट पेन इतना तमाय प्रोटीन हजुना गणी में परीक्षण हर गया परीक्षण दखदा मेत दम पाट पेन उद पहली प्रोटीन अंदना परीक्षण अभी नवत्ता मार्च का मुझे दम पाट परीक्षण इष्ट प्रोटीन अंदना परीक्षण मार्च का प्रोटीन अंदना परीक्षण प्रोटीन हनुमा गणी में परीक्ष रूप से खाना दिन छोटा दिन
මැඩම් ඔකේ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් මේ කියන ද්‍රාවණයේ සංකේතය මොකද්ද සාමාන්‍ය සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් වෙන්නේ OH කියන That means sodium hydroxide NaOH. Sorry, sodium. I mean, अपने तार अगर आप दो में ना पे कौन दाई? Sodium hydroxide हम विद्या भाषा में तेरे को देने का. Sodium hydroxide. एक दाल इधर से एक तुम्हारा कपास आते हैं मामे का नीलपा दिल दिया ना. ये कपास आते हैं नीलपा दाई. ये कौन मैंने ये कवर इन्होंने दे. वचने पलमाणिक तो मैं क्या मैं रात कराने हैं मैं उन्हें यहाँ पे रात करेंगे हैं नहीं रात कराने उन्हें निकाम में मरने पाठ है ना उन्हें दम पाठ ओ निकाम में तब दम पाठ है ना मां की वेके आधों को मगरे दम पाठ परीक्षण किया मैं दर नाम उधर को दम पाठ है मेका दम पाटे मेका दम पाटे मैं निवराई ये ना होमवर्क लिया करने को निवराई ने दबा हाँ वो सांड रिबने मैं कलिए लेवर करूंगी वाक्य लियो
ලියාගම බිත්තර සුදු මඩ ජලීය ද්‍රාවණිය කොට බිත්තර සුදු මඩ ජලීය ද්‍රාවණිය කොට වැඩිපුර සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් දමන වැඩිපුර සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් දමන වැඩිපුර සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් දමන කොපර් සල්ෆේට් නිල් පාටක කොපර් සල්ෆේට් එකතු කළ විට කොපර් සල්ෆේට් එකතු කළ විට තද දම් පැහැල් තද දම් පැහැල් මෙය ප්‍රෝටීන හඳුනා ගැනීමේ මෙය ප්‍රෝටීන හඳුනා ගැනීමේ පරීක්ෂාව මෙය ප්‍රෝටීන හඳුනා ගැනීමේ පරීක්ෂාව එනම් හොම්වර්ක් දැන් අර අඩු වෙලා පාටම දැන් පැහැදිලිවම දාමු අපි හොම්වර්ක් එක පිෂ්ඨය හඳුනා ගැනීමේ පරීක්ෂණය එක පිෂ්ඨය හඳුනා ගැනීමේ පරීක්ෂණය දෙක ප්‍රෝටීන හඳුනා ගැනීමේ පරීක්ෂණය ලියා දක්වන්න. කිසි ප්‍රශ්න කවරකින් තුන. මොලිෆා එක ප්‍රෝටීක පිෂ්ඨය හඳුනා ගැනීමේ පරීක්ෂණය. දෙක ප්‍රෝටීන හඳුනා ගැනීමේ පරීක්ෂණය. අද මම කරපු පරීක්ෂණ දෙක. හරි. ලියා දක්වන්න. ලියන්න කියන්න. ඉතින් සටහන් පොත් ලස්සන්ට තියාගන්න මාස්ටර් ගයිඩ් 10 එක පොත ගන්න ඕ ලෙවල් ප්‍රශ්නෝත්තර පොතක් ගන්න අපි මේ එකක් කරා යන ගමන 24 දෙසැම්බර් වලට එකක් ගන්න මේ යන ගමනක් හරි එහෙනම් ඕන කමින් වැඩ ටික කරමු අතේ තියෙන එකක් හරි ලේසි එහෙනම් නවත් ප්‍රශ්න අහනවද ආයුබෝවන් මැඩම් ආයුබෝවන් ටීචර් ගුඩ් නයිට් ගුඩ් නයිට් ටීචර්